එන අවුරුද්දේ මම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය තියෙනවා. ඊට පස්සේ පාර්ලිමේන්තු ඡන්දය තියෙනවා. ඒක ඉවර කළා 2025 මුල් කාලේදී. ස්මාර්ට් රටක් හදන්න නම් සුද්ධ වුණ ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒක නැති කරන්න ඕනේ. ඔය සෙල්ලම් නැති කරන්න ඕනේ, ටෙන්ඩර් නැති කරන්න ඕනේ. හරි විදියට වැඩ කරන්න ඕනේ. මම අහන අනෙක් පක්ෂවලට උදව් කරනවද මේක කරන්න කියලා. අපි ඉදිරියට යමු. එක්සත් ජාතික පක්ෂයේ ස්මාර්ට් පක්ෂ වෙන්න. අයවැයේදී ස්මාර්ට් රටක් ගේන්නේ කොහොමද කියලා මං කියන්න. ඒ ස්මාර්ට් රට කරන එකත් අපි බාරගමු. ස්මාර්ට් පක්ෂයයි ස්මාර්ට් රටයි. මොකද දැන් මේ පක්ෂය මේ තරුණ අය බාර ගන්න ඕනේ. ස්මාර්ට් පක්ෂයක් ඇති කරන්න. ස්මාර්ට් පක්ෂයක් ඇති කළා කියන්න ස්මාර්ට් රට වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය කියලා. ඩිජිටල් ආර්ථිකයකට අපි යන්නේ. ඩිජිටල් ක්‍රමයක් තියෙන්නේ. එහෙනම් මේ පක්ෂේ ඩිජිටල් ක්‍රමයක් ඇති කරන්න තමයි මේ සංශෝධනය ගේන්නේ. අපේ හරින් ෆොනෑන්ඩෝ ඇමතුමා කිව්වා ස්මාර්ට් රටක් ඇටියට ස්මාර්ට් රට ප්‍රථමයෙන් අපි ස්මාර්ට් පක්ෂයක් හදන්න ඉන්නේ. මම බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම අපිට පුළුවන් වෙයි කියලා සිරිකොත මන්දිරය ඩිජිටල් මධ්‍යස්ථානයක් බවට පත් කරන්න. එහෙම කරනවා නම් ඊළඟ ඡන්දෙ දිනනවා. අපි අනාගතයේ දිහා බලන පක්ෂයක්, අතීතයේ දිහා නෙමෙයි. මම මෙතෙන්ට ඇවිල්ලා ඔබ සියලු දෙනාටම කතා කරන්නේ එක්සත් ජාතික පක්ෂේ නායකයා හැටියට. මම මේ පක්ෂේ නායකයා. ඒ වගේම මම මුළු රටේම ජනාධිපති. එක්සත් ජාතික පක්ෂයට පමණක් නෙමෙයි. අනික හැම පක්ෂයටම. මං එක මිතුරා වුණත් හතුරා වුණත් ඒ හැම එක්කෙනාගේම ජනාධිපති. ඒ අනුව තමයි වැඩ කරන්න යන්නේ. ඔය තනතුරු දෙක බෙදාගෙන අපි වැඩ කරමු. එතකොට රටේ ප්‍රශ්නයක් සිදු වෙන්නේ නැහැ. දේශපාලනය කරන තැනක් තියෙනවා, නැති තැනක් තියෙනවා. ඒත් මැයි මාස වෙනකොට පළවෙනි සති වෙනකොට රට වැටිලා විතරක් නෙමෙයි ආණ්ඩුවක් ගෙනියන්න කවුරුවත් හිටියේ නැහැ. කවුරුත් ඒ වගකීම බාර ගන්න හිටියේ නැහැ. ආණ්ඩු පක්ෂය කිව්වා ඒ සිද්ධියෙන් පස්සෙන්ට බාර ගන්න බෑ කියලා. සාමාන්‍යයෙන් ආණ්ඩුවට බාර ගන්න බැරි නම් විපක්ෂය බාර ගන්න ඕනේ. විපක්ෂය මොකද්ද කරේ? බස් එකේ නැගලා අයින් වෙලා ගියා. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කීප දෙනෙක් ඇවිල්ලා මට කිව්වේ මේක බාර ගන්න. ඒගොල්ලෝ ජනාධිපතිතුමාටත් කිව්වා. මගෙන් ඇහුවාම මේක කරන්න පුළුවන්ද මම කරන්නම් කියලා. සහයෝගය දෙන්න අපි කරන්නම්. ආර්ථිකය හදන එක UMPA වැඩන්නේ. ඔය අමාරු වැඩක් නෙමෙයි. මං කව දෙන්න කියලා එතුමා මුදල් අමාත්‍යාංශේ බාර දුනොම් බාරගත්තා. එතන ඉඳන් තමයි වැඩ කටයුතු කරේ. මේක බාරගත්තයන් පස්සේ බස් එකේ ගියාය ආපහුවිල්ලා කියන දැන් මටත් දෙන්න කියලා. මේ රට බාරගත්තා. මම බාරගත්තේ මේක ඉදිරියට ගෙනියන්න. උගක් අය කියව මේක හදන්න බෑ. මෙයා මේක බාරගත්තේ රාජපක්ෂලා ආරක්ෂා කරන්න කියලා. මම එකක් කියන්න. මං ගෝඨාභය රාජපක්ෂ හැම ජනාධිපතිනට ගිහින් අගමැතිකම ඉල්ලුවෙත් නෑ, ලියලා ඉල්ලුවෙත් නෑ, කටින් ඉල්ලුවෙත් නෑ. මට කිව්වද්දි මම බාරගත්තා. ජනාධිපතිවරයා කිව්වහම ඇවිල්ලා ආණ්ඩුවක් හදන්න කියලා වෙන මොනවද කරන්න රටේ නායකයනි රටේ වගකීමන්නේ. ඉතින් මම ඒ කරපු මම රාජපක්ෂ ආරක්ෂා කරනවා නම් රාජපක්ෂට ලියලා අගමැතිකම ඉල්ලුවා මොනවද කරන්න. මම ආවේ එක වැඩ කටයුත්තකට. මං ආවේ ශ්‍රී ලංකාව එතනින් හැම එක්කෙනාම ආරක්ෂා කරන්න. අපිට මොකක්වත් තිබුණ නැහැ. තෙල් තිබුණ නැහැ, පෝර තිබුණ නැහැ. ඒකල දන්නවනේ රටේ තත්ත්වය. බාරගත්තද්දි ඉන්දියාවෙන් දීලා තිබුණා ඩොලර් මිලියන 3500 බිලියන 3000. එච්චරයි තිබුණේ. වෙන මොකුත් නැහැ. ඒක තීන්දුවක් අරගත්තා. අමාරු වෙන්න පුළුවන්. මහා බැංකුවේ පාලනේ එතෙන්ට දුන්නා. ඇඟිලි ගහන්න නැතුව. මින් පස්සේ නීතියෙන් අපිට මුදල් මුද්‍රණය කරන්න බෑ. මුදල් අච්චු ගහන්න බෑ. අච්චු ගහන්නේ නැහැ. මහා ලංකා බැංකුවෙන් මහජන බැංකුවෙන් සල්ලි ගිහින් අපි ණයට ගන්නත් බෑ. තියෙන මුදල් වලින් ගෙනියන්න ඕනේ. ඒකයි මේ උද්ධමනය පාලනය කරන්නේ. ඉස්සර ආණ්ඩුව ගෙනිච්ච වෙන එක්කෙනෙක්ගේ සාක්කුවට අත දාලා සල්ලි අරගෙන පිප්පොකට් ගහලා. දැන් ඒව කරන්න බෑ. අපේ සල්ලි වලින් යන්න තියෙන්නේ. දන්නවද අපි බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 200ක් ණයට ගත්තා. ආපහු ගෙව්වා. අපි ඉන්දියාවටත් කොටස් හැටියට ආපහු ගෙවන්න යනවා. මේ මිනිස් UMP කාර්යෝ කියන්නේ ආඩම්බර මිනිස්. ණය වෙලා ඉන්න කැමති නෑ. කොහොම හරි හම්බ කරලා ගෙවනවා. ඒකයි දැන් අපිට තියෙන්නේ. ඒත් මේ අර්බුදයේ එකක් අපි දැනගත්තා. මිනිසුන්ට මේ ක්‍රමේ එපා වෙලා තියෙන්නේ. මේක පිළිගන්නේ ඇත්ත කියමුකෝ. දේශපාලඥයෝ පිළිගන්නේත් නැහැ. අපි කවුරුවත් පිළිගන්නේ නැහැ. බොරුකාරයෝ උඹයි මේවා ගෙනාවේ කියලා කියනවා. මිනිස්සු පක්ෂ වලින් ඈත් වෙලා. ඔයගොල්ලෝ මෙතෙන්ට ආවට අපි දන්නවද රටේ ජනතාවගෙන් 40-50% දේශපාලන පක්ෂ පිළිගන්නේ නැහැ කියලා. ඒකනේ යථාර්ථය. වෙන එක පක්ෂයකටවත් මේක පිළිගන්න බෑ. හිතන්නේ තමන් ඔක්කොම බලාගින්නේ කරුඩින් තමන් ගිහින් ජනාධිපති කරන්න.